මට නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට නොයා ඉන්නයි තිබුණේ. ඔයාලගේ පවුල ඇවත් රැකගන්න. කාටවත්ම නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්න දෙන්න එපා. නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ගියොත් ඔබ හසුවන අතර ආපසු ලංකාවට හරවා එවනු ලැබේ. ඔස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි. අයිබෝන් රංගන කෝච්චියන්න ආසයිද? කෝච්චියන්න හැමෝම මාසයි. අපි පොඩි කාලේ ඉඳලා ආසාවට කෝච්චි යනවා. ඊට පස්සේ අපි රැකියාවට එන්න නැත්නම් අපේ එදිනෙදා කටයුතු වලට නැගම් යන්න කෝච්චි යනවා. ඉතින් අපේ ජීවිතත් එක්ක සෑහෙන මේ දුම්රිය බද්ධ වෙලා තියෙනවා. දුම්රියත් එක්ක දුම්රිය මාර්ග ඉතින් එදා ඉඳන්ම බද්ධ වෙලානේ තියෙන්නේ. හැබැයි දුම්රිය මාර්ග වලට එක්තරා අවදානමක් අනතුරක් තියෙනවා. ඒක තමයි මේ කියන්න හදන්නේ. රාගම කියන ප්‍රදේශය ගත්තහම බොහොම විශේෂ වෙනවා. රංගන ගාව තියෙන ලයිස්තුවක් නේද? ඔව් විශේෂයෙන්ම මේ රාගම දුම්රිය ස්ථානයේ හරහා තමයි පුත්තලමට එතෙකම උතුරු දුම්රිය මාර්ගේ, උඩරට දුම්රිය මාර්ගේ, එතෙකම අනුරාධපුර දක්වා දෙන රජරට දුම්රිය මාර්ගේ. ඉතින් මේවැනි දුම් ප්‍රධාන ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ග ගණනාවක්ම වැටලා තිබෙන්නේ මේ රාගම දුම්රිය ස්ථානයේ හරහා. ඉතින් මොකක්ද මේ රාගම දුම්රිය ස්ථානය ගැන තියෙන අවධානම කියන ප්‍රශ්න තමයි දැන් අපි කියන්න හදන්නේ. මේක අපේ කුඹුරු අයිති වෙන්නේ රාගම ටවුන් එකේ සිට කොරපේ එහෙම දිගටම යනවා එදෙර මුල්ල හරහා එහෙම ගිහිල්ලා වත්තලින් තමයි මේ වතුර කැලණි ගඟට මුදාහරින්නේ. ඊට එතනින් මුහුදට යනවා. ඉතින් මේ කුඹුරු වල වගා කරන්න බැරුව ගියා. ඇල වැහිලා ඇල මේ වතුර බැස්ම නැතුව ගිය හින්දා මේ කුඹුරු ටික ඔක්කොම වගා කරගන්න බැරුව ගියා. ඒ කොයි කාලේ වගේද? වට වගේ කාලවල වගා කරපු කුඹුරු ඔක්කොම මේ වතුරෙන් යට වුණා. ගොයන් කපන්න ඕන මෙන්න තියලා යට වෙලා තියෙනවා. ඉතින් අපි කන්න තුනම වගා කරපු කුඹුරු මේක. ආදි සත්‍රික ප්‍රදේශයක්. වැව් වල වතුර කිසිම ගැටලුවක් නැහැ. කන්න තුනම වැඩ කරන්න පුළුවන්. වැව් හතරක වතුර තියෙනවා. අපි දන්නවා දැන් මේ ප්‍රදේශය ගත්තාම පස්සේ බොහොම සශ්‍රීක ප්‍රදේශයක්. ඒත් එක්කම මේ මහතකදී ජනාකීර්ණ වුණා වගේම අනෙකුත් ගොවිතැන් කටයුතු කරගෙන ජනතාවට ඉන්න, ඒත් එක්කම හොඳට ගහකොළ තියෙන, හොඳ පානීය ජල පහසුකම් තියෙන, හොඳ වාතාශ්‍රයක් තියෙන, ඒත් එක්කම හොඳ ජෛව විද්‍යාත්මක පද්ධතියක් තියෙන ප්‍රදේශයක් විදිහට තමයි මේ රාගමාශ්‍රිත ප්‍රදේශය තිබුණේ. හැබැයි දැන් ගම්මුන් කියන විදිහට ඒකටත් අවදානමක්. අපේ තාත්තලා මේ ඇල මාර්ග සුද්ධ කරලා දෙන්න කියලා එවකට හිටිය රජයට මේක බෙස්සමක් මගින් දැනුම් දුන්නා මේ විදියයි කියලා. ඊට පස්සේ කාලයකට පස්සේ ආවා මනින්ද කියලා. මේක සිටියන්ගත වෙලා නැහැ මේ විදියයි මෙහෙමයි කියලා මනින්ද කියලා. එතකොට මේ කුඹුරු වල මේ විස්තර අහගෙන මේකට කදුරුවා වෙල, වැටකයා වෙල, දිඹුල්ල, තියඹලා ගහ වෙල කියලා. ඒ කුඹුරු ටික සස්ත්‍රීක කරගන්න අපි ඉල්ලුවා. මේ විදියයි අපිට මේ ඇල මාර්ග ටික මෙයා කරලා දෙන්න කියලා. නමුත් ඒ ටික කරගන්න මෙයා කරේ නැහැ. මේගොල්ලෝ මේ කුඹුරු අත්පත් කරගත්තා වගා කරන්නේ නැහැ පුරම් වෙලයි කියලා. විවට වඩා උසින් මේගොල්ලෝ ගොඩ කරගෙන යනවා. පස්සේ අපි හැව ඇයි මෙහෙම ගොඩ කරන්නේ? ගොඩ කරපුවම අපිට ගම්වතුන් සාදරේ වැඩි වෙනවනේ. ඕගොල්ලෝ මේ කළු ඇල යෝජනා ක්‍රමය කියලා යෝජනා ක්‍රමයක් ඇති කරලා කුඹුරු ගොඩ කරගලා කොහොමද මේ වතුර බස්සන්නේ කියලා. එතකොට කිව්වා වැවක් හදනවා. මේමයි අක්කර පහක වැවක් හදනවා. දිගටම අපේ රටේ පරිසරය ගැන කතා කරනකොට අපේ රටේ ලොකු ලොක්කොත් නිතරම වේදිකාවට නැගල, ඒත් එක්කම මේ මාධ්‍ය හමුවේ ඇවිල්ලා නිතරම කියන කතාව තමයි අපේ පරිසර පද්ධතිය රැක ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ කුඹුරු සහ පහත් බිම් ගොඩ කිරීම කියන එක නතර කරන්න කියලා. සහ මුලින්ම නතර කරන්න කියලා. මොකද ඒ වෙනුවට ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධන කිරීම සංස්ථාව කියලා ආයතන පිහිටවල තිබ්බට ඒ තුලින් නියාමනය වෙන්න ඕනේ නිසියාකාරව. හැබැයි මේ කුඹුරු ඉඩම් ගොඩ කරාම පස්සේ ඒකේ අවදානම් ගණනාවක් තියෙනවා. මොකද ඒ තිබිච්ච වගා කටයුතු වලට අපේ තිබිච්ච අස්වැන්නට එක පැත්තකින් හානි වගේම මේ ජල මූලාශ්‍ර රැකගන්න විදිහක් නැහැ. මොකද ජලය රඳාපවත්වා ගන්න විදිහක් නැහැ. මේ පහත් බිම් නැත්නම් වගුරු බිම් මේ තෙත් බිම් ගොඩ කරලා දැම්මට පස්සේ ඇතිවන අවදානම ඒත් එක්කම ඉන් ඉස්සරහට නැවත ගම් වතුරක් ආවොත් මේ වතුර පාලනය කරගන්න බැරිව මිනිස්සුන්ට පරිසරයට ලොකු හානියක් වෙයි කියන අවදානම තුල තමයි මෙවැනි කතා කියලා දෙන්නේ. හැබැයි මේ කතා ක්‍රියාත්මක වෙන මට්ටමේදී වෙනස් වෙනවා. ඔව් මොකද දැන් මේ අවදානමක් තියනවා කියලා කියන්නේ රංගන පහුගිය දවස්වල මේ බලපාපු ගම් වතුරෙන් පහුගිය අවුරුද්දේ මේ මැයි මාසේ වගේ ඒ පැවතිච්ච ගම් වතුරෙන් සෑහෙන පිරිසක් ආපදාවට ලක් වුණා. විශේෂයෙන් දැන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අරගත්තොත් එහෙම පවුල් 32607ක් ආපදාවට ලක් වුණා. එතකොට ඒකෙන් පවුල් 22474ක් මංගේ නිවෙස් වලින් බාහිරව හිටපුවයි. එතකොට දැන් ගොඩක් වෙලාවට ওই රාගම ප්‍රදේශය අරගත්තත් එහෙම මේ වෙනකොට පහත් බිම් එහෙම නැත්නම් තෙත් බිම් ගොඩක් වෙලාවට ගොඩ කිරීම සිද්ධ වෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරයා මේ අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට අවධානයෙන් හිටපු කාරණාවක් බවට පත් වෙනවා. එතකොට එතුමා සඳහන් කරලා තිබේ මේ අනවසර ඉදිකිරීම සියල්ල ඉවත් කළ යුතු. ඒ වගේම තමයි මේ ගොඩ කිරීම සම්බන්ධයෙන් දැඩි
අවධානයක් යොමු කර යුතුයි මේව නවත්වන්න ඕනි කියලා. හැබැයි දැන් අපි කියන්නේ මේ රාගම ප්‍රදේශයේ සිද්ධ වෙන මේ කාරණාව එහෙම දෙයක් කියලා. හැබැයි දැන් වැඩේ තියෙන්නේ මේ රාගම ප්‍රදේශයට සම්පූර්ණයෙන් මේ බලපාලා තියෙන ගැටලුව අපිට දුම්රිය මාර්ගයක් අහිමි වීමේ තත්වයක් බවට පත් වෙන අවධානමක් තියෙනවා. පහත් බිම් එකෙන් ගොඩ කරගෙන ඉස්සරහට ආවා. ඇවිල්ලා නැවැත්තුවා. නවත්තලා ඉවරලා රාගම ටවුන් එක යට වුණා. හරන්න ගෙනාපු බැකෝ යන්ත්‍රෙත් ගහගෙන ගියා. එච්චරට වතුර කඳක් එනවා. ඇවිල්ලා මේ 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 මේගොල්ලෝ ඊට පස්සේ වැව නිර්මාණය කෙරුවා. වැව නිර්මාණය කරාට මේ ඉඩමට අයිති අක්කර 50 ගොඩ කරාට පස්සේ තව ගොඩක් දරුණු විදියට කොටුණා. මොකද ඕචි ස්ටේෂන් එකේ මේ ප්ලැට්ෆෝම් කොම එකේ ඉඳලා හතරට වෙනකම්ම යට වුණා. යට වෙලා කෝච්චිත් නතර කරන්න වුණා. ඔන්න මෙහි තියෙන අවදානම ටිකෙන් ටික පේන්න ගන්නවනේ. මේ අක්කර 50ක භූමියේ කොටසක් කොටස ගොඩ කරමින් තියෙන්නේ. ඒත් එක්කම වැවක් හදනවා කියලා මූලික සැලසුම් කරලා එහි කටයුතු අවසන් වෙලා නැහැ. ඒත් එක්කම මේ වැවට ජලය අරගෙන යන ඇල මාර්ග පද්ධති. ඒව නැවත පිළිසකර කළා හෝ ඒව නැවත ඉවුරු කණ්ඩි සකස් කළා නැවත ඒ යථාසත්වයට පත් කරලා නැහැ. ඉතින් ඒ ප්‍රශ්නයත් එක්ක ඔන්න රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකා කිහිපයක්ම යට වෙලා තිනවා පහුගිය කාලේ. ඉතින් හැබැයි මින් ඉස්සරහට දැන් මේ ගොඩ කරගෙන යන ගොඩ කිරිල්ල මේ අක්කර 50ම ගොඩ කරලා දැන් මොකද සාමාන්‍යයෙන් පවත්නා පොළොව මට්ටමටත් වඩා අඩි ගණනාවක් ඉහළින් තමයි මේ ගොඩ කිරීම සිද්ධ වෙන්නේ. මේක අපි ගොඩ කිරීම කියලා කිව්වර දිනත සමහර මේක සංවර්ධනය කිරීම කියලා කියනවා. හැබැයි රටේ සංවර්ධන ව්‍යාපෘති සිද්ධ වෙනවා නම් ඒ පරිසර පද්ධතියටත් ඒත් එක්කම රටේ ජීවත් වෙන මිනිස්සුන්ටත් කරදරයක් නොවෙන්න කරගන්න එක ඒ බලධාරීන්ගේ වගකීමක් වගේම යුතුකමක් සහ රාජකාරිය. දිගටම ගොඩ කරගෙන යනවා දැන්. අපි ඊට පස්සේ මේක මෙයා වෙලා ටක් ගලා මේවා කරගත්තා නවත්තලා මේමයි පස් දාන්න එපා මේ විදියට. බලපුවම මේ පස් දාන හරිය උස්සන හරිය මේගොල්ලෝ පහත් බිම් එකෙන් නිවාස යෝජනා ක්‍රමයක් හදන්න කියලා සුපිරි නිවාස ලක්ෂිරි නිවාස කියලා රජෙන් මේ කම්පැනි එකට විකුණන. අර අඩුවට අපෙන් මේ කුඹුරු ටික පවරගෙන පස් දාලා ගොඩ කරලා අපි අපිට අපේ ඉඩ මල් වලටත් වඩා උස්සලා මේක ගෙවල් නිවාස යෝජනා ක්‍රමයක් හදන්න තමයි මෙයා වෙන්නේ. ඉතින් ඒකින්ද අපි කිව්වා අපිට මේ මේ යට වෙනවා මේ වැඩේ. ඒකින්ද මේක කරන එක වහම නවත්තන්න කියලා. අපිට ගම් වරු තත්ත්වනේ ඉතා උග්‍ර ලෙස අපේ ලිංගවල වතුර සිඳෙනවා. ඉස්පිරිතාලෙන් බැහැර කරන අපද්‍රව්‍ය මේ මේක දිගේ එනවා. ගම් වතුර කාලට ඒවා පිටාර ගලලා අපේ වතු වල ගෙවල් වලට ඒ අපවිත්‍ර ජලය ඇතුල් වෙනවා. ඉතින් මේ රට ඇතුළට ලුණු වතුර එනවා. ලුණු වතුර ඇවිල්ලා මේ සස්ත්‍රීක ප්‍රදේශයක් නෙමේක. අපිට කුඹුරු ටික නැති වෙලා තියෙනවා. රටේ සංවර්ධන ව්‍යාපෘති වලදී ජනතාවට හිත ඉඩම් රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රජයට පවරා දීම් කරන්න සිද්ධ වෙනවා. එහි ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් අපිට තියෙන අත්දැකීම තමයි ඉතින් පහුගිය කාලෙත් අපි දැක්කා මේ විදිහට පුජ්‍යලක ඉඩම් රජය සතු කරගනිද්දී බොහෝ දුරට තියෙන චෝදනාවක් තමයි 2.50 තමයි මේව ගන්නෙ. අරගෙන සංවර්ධනයක් කරනවා නම් කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ රාගම දුම්රිය ස්ථානයේට ඇති අවදානමක් ඇති වෙලා තියෙන මේ අක්කර 50ක විතර කොටසක් ගොඩ කිරීමට අදාළ මේ ඉඩම් අරගත්තු ජනතාව චෝදනා කරන කාරණාව තමයි අපෙන් 2.50ට ගත්තේ මේ වතුර ටික රකබලා ගන්න පුළුවන් ජලය ආරක්ෂා වෙනවා වැවට ජලය අරගෙන යනවා කියන කාරණාව සඳහන් කළාට හැබැයි දැන් මෙතන මේ නිවාස ව්‍යාපෘතියක් හදන්න කියන කාරණාව තමයි අම්මු දිගින් දිගටම කියන්නේ. ඇයි අපිට එකක් කියලා තවත් එකක් කරන්නේ අපේ ඉඩම් කුණු කොල්ලට අරගෙන කියලා. ඔව් ජනතා විමුක්ති වෙනුවනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කීර්ති චන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයාත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. රාගම කොළඹ දුම්රිය මාර්ගයට සිරිවර්ධන ප්‍රදේශ මැදේවත්ත පැරඩයිස් ප්‍රදේශ ඒ ප්‍රදේශ වලට මායිම්ම පීටි අක්කර 50ක භූමියක් මේක. දැන් මේක භූමියක් වෙලා තියෙනවා. ඊට පස්සේ 2006 වෙනකොට ওই ෆීල්ඩ්ස් පෙර මෙතුමාගේ මේ අනුග්‍රහකත්වය යටතේ දිනස් මොහොත නමුතුමත් ඇවිල්ලා අදාළ මෙතිවර හැටියට විශේෂ බාර මෙතන ලොකු දැන්වීම් පූර්වක සවි කරලා අදුආදම් ළමිට නිවාස දෙනවා කියලා ව්‍යාපෘතියක් අරමුණා කියලා රැස්වීමක් ප්‍රකාශ කරා. නමුත් කිසිම ආකාරයක මේවනතුරු තේ ඉදිරිගිරීමක් සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ මෙසිල් රාජපක්ෂ මෙතිවර ඇවිල්ලා කිව්වා ප්‍රාදේශ සභාවෙත් ප්‍රශ්න කරා. එතකොට ප්‍රාදේශ සභාවේ සභාපති උත්තර දුන්නේ මෙතන ළමා හා මාතෘ රෝහලක් ඉදිකරන බව. නමුත් ඒ දෙත් සිද්ධුනේ නැහැ. ඊට පස්සේ ඒ වකවානුවේම අන්තිම කාල සීමාවේදී කියවුණා රජයේ සේවකයන්ට නිර්නිවාස පද්ධතිය ගොඩනගන බව. ඒක සිද්ධුනේ නැහැ. ජනතාවට එක එක පොරොන්දු දීලා තියෙන තින් දේශපාලන පොරොන්දු ගැන එච්චර විශ්වාසයක් නැති වුණාට ජනතාවට විශ්වාසයක් තිබුණා. ඉතින් මෙතන මොනවා හෝ ඉදිකිරීමක් වෙයි. දැන් මේ ඉඩම් පවලා ගත්තට පස්සේ හරි සංවර්ධනය කිරීමක් වෙලා මොනියම් පැත්තකට හෝ රටේට යහපතක් වෙයි කියලා. හැබැයි අවසානයේ බලාගෙන යනකොට රටටත් ඒක යහපතක් වෙනවා කියලා දැනෙන්නේ නැහැ. අවට ගම්මුන්ටත් ලොකු පීඩාවක් කියලායි කියන්නේ. ඔව් මොකද මේ ජනතාවට දැනෙන මේ බය සාධාරණයි කියලා කියන්න පුළුවන් රඟන. මොකද අපි දකිනවා ගොඩක් වෙලාවට ගම් වතුරක් පොඩි ගම් වතුරක් ආවට පස්සේ ගොඩක් වෙලාවට කොළඹ නගරේ යට වෙනවා. අනිත් එක තමයි දැන් විශේෂයෙන්ම මාර්ගාර ගත්තත් එහෙම පහුගිය දවස්වල අපි කතා කරොත් එමේ ඉදිවෙච්ච මාර්ගවල තියෙන මේ හරි ප්‍රමිතියක් නැතිකම නිසා සෑහෙන ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේක ඇත්තටම මේ ගොඩක් වෙලාවට සැලසුම් සහගතව කළ යුතු දෙයක්. ගොඩක් ලෝකයේ වෙනත් රටවල් වල නම් ඕන් ගොඩක් වෙලාවට නගර සැලසුම් කිරීමේදී
ඔවුන්ට වෙනත් සැලසුම් තියෙනවා. එතකොට ඔවුන්ට ඕන ඕන තැන ගිහිල්ලා පුරවලා බිල්ඩින් හදන්නේ. ඒවා ක්‍රමානුකූලව තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. හැබැයි දැන් ශ්‍රී ලංකාව වරගත්තොත් එහෙම එක එක්කෙනාට ඕන විදිහට මේ වැඩේ කරනවා. දැන් අපි කියන්නේ මේ රාගම ප්‍රදේශයේ මේ සිද්ධ වෙන සිදුවීම එක එක්කෙනාට ඕන විදිහට වැඩේ කරලා කියලා අපි එහෙම කිව්වේ නැහැ. හොඳේ. හැබැයි දැන් වැඩේ තියෙන්නේ මේ ගැටලුව නිසා පීඩා විඳින්න මේ අදාළ ප්‍රදේශයේ ජනතාව. රාගම නගරයේ පිහිටියේ බොහෝ මැද මේ පාබ්බියක. ඒ එන ගම්තු සුළු වශයෙන් පවා ගංගොතුර සාදයට ලක් වෙනවා. ඒක නිසා වතුර බැස යාමත් සමග ඒ අලමාර්ගය එකතු කරලා එක්තන් කරලා තමයි කළුවැලට කරා යන්න තමයි මේ වැව හදලා තියෙන්නේ. නමුත් මේ වැවත් ගොඩාක් වල් බිහි වෙලා දැන් ඔන්න කොට කරමින් ඒකේ පස්සදිමින් තියෙනවා අපේ ඉල්ලීමත් එක්ක. ඊට පස්සේ කොහොම හරි දැන් මෙතන ලොකු ඉදිරිපත් කරන්න යන බව අපිට නිකන් දැනුණා. ප්‍රදේශවාසීන්ට ප්‍රදේශවාසීන් පොඩ්ඩක් සැලකිලිමත් හිටියා. ඉනලා මේ දැන් අපි විමසලා බැලුවා, ප්‍රාදේශ සභාවේ විමසලා බැලුවා ඒ අදාළ ආයතන වලින්. නමුත් කිසිම ආයතනයකින් ප්‍රදේශ ලේකම්තුමා ප්‍රාදේශ සභාවේ කිසිම අදාළ කෙනකින් අපිට පැහැදිලි උත්තරයක් ලැබුණේ නැහැ. ඒක මහා පුදුම කතාවක්නේ. මොකද දැන් ප්‍රදේශයක යම්කිසි සංවර්ධන කටයුත්තක් මේක ඉඩම ගොඩ කිරීමක් හරි එහෙම නැත්නම් සංවර්ධනය කිරීමක් කියලාම කියමුකෝ. ඒ කෙසේ වෙතත් ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොඳින් දැනුවත් වෙලා තියෙන්න ඕනේ මෙවැනි කටයුත්තක් වෙනවා නම්. ඉතින් ඒ ගැන හොයලා බලන්නත් එපාය. ඔව්. දැන් ජයල ප්‍රාදේශීය සභාවට එනම් කතා කරලා බලමු මුලින්ම අපි. මේ රාගම මේ ප්‍රදේශයේ මේ ඇලමාර්ගත් කපලා තියෙනවා. මේ අපේ ප්‍රදේශයේ මැදේවත්ත ප්‍රදේශයට වඩා දැන් අඩි 5ක් විතර උසට මේක පිරවීමක් කරලා තියෙනවා. ඉතින් දැන් මේක මේකෙන් අපිට ලොකු අගතියක් වෙනවා. ඒ කියන්නේ අපි යට වෙනවා. ඉතින් දැන් ඔබතුමාලා මොකද්ද මේකට කරන්න කියන එක මට පොඩ්ඩක් දැනගන්න ඕන. අපි නෙමෙයි මහත්තයෝ කපලා තියෙන්නේ. අපි නෙමෙයි නේද කැපුවේ. මේ ප්‍රාදේශීය සභාවේ කැපුවේ ඔක. ඔව් ප්‍රාදේශීය සභාවෙන් නොකපුවට ප්‍රාදේශීය සභාව රාජ්‍ය ආයතන කෙනෙන් දැනගන්න ඕන නේද? පොඩ හිනකෝ. හලෝ මේ ඕක හලෝ කියන්න හලෝ ඕක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අහන මම නම්බර් එක දෙන්නද? බුදු වෙලාගේ එතන පොඩි මේකක් තියෙනවා දුර්වලතාවයක්. බුදු වෙලා ඒවා දැනගත්තද නේද? ඉතින් දැනගත්ත මේකයි මහතෙමින් හදේ ඉහිලින් කරනවා නම් ඉහිල් තැන් වලින් කරනවා. ඉතින් අපි මොනවද කරන්නේ? අනේ මන්ද ඉතින් එහෙමත් උත්තර දීලා හරියයිද කියලා. ඉතින් හරි ගියත් නන්ද ඉතින් ඒ වගේ උත්තරයක් නේ දුන්නේ. ඔව් දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කරන්න කියලානේ කිව්වේ. අපි කතා කරමු. ඔව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්තුමිය කතා කරන්නේ. ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්නවා. හලෝ ගුඩ් මෝර්නින්. මේ හලෝ ලේකම්තුමා. ඔව් මේ දැන් මම කතා කරන්නේ මේ ගංගසීට් වශයෙන් මේ මැදේවත්ත වනාත අතර දැන් වැවක් කපනවනේ. දැන් ඒකේ පස්කන්දියත් වැඩි වෙගෙන එනවා. එතකොට මේ ඉස්සරහට වැස්සේ කොතන තැන කොතනද දැන් අර වැව තියෙන රාගම හන්දියේ ඉඳලා යන ගමන් අර කිඹුලෙක් කැල්ලුවේ. ඔව් ඒක ගොඩ කරනවා. දැන් පස්කන්දියක් තියෙනවා. දැන් ළඟදීම වහින්න ගන්නවා. තවම ඇලවේලි ටික කපලත් නැහැ. ඒකෝ දැන් අපි ජනෙලුට ඇවිල්ලා දැන් මේක කරන්නේ කවුද? මේ කරන්නේ පහත්බිම් ගොඩ කිරීම සංගන්ධන මණ්ඩලය. එතකොට මහත්මයා මේ කරන්න යන්නේ මොකද්ද? මේ මේක ගොඩ කරලා මොකක්ද කරන්න ගියාපු? ඒගොල්ලොන්ගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. වෙනම දැන් ඔතන ඔය වැවේ කටයුතු අර පෞගිය දවස්වල ඔය කට්ටිය පොඩි විරෝධතාවයකුත් ආවනේ. ඒ නිසා ඒක අපිත් මැදිහත් වෙලා දැන් සම්පූර්ණ ජලමාර්ග පද්ධති ටික ඉවර කරන්න කියලා අපි යාළට කියන්නේ. ඊට පස්සේ තමයි යාලා ඒ අර ලෑන්ඩ් ෆිලින් අරම ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක කරන්න අපි කිව්වේ. දැනට ඔය ඇලවේලි ටික තමයි හදාගෙන යන්නේ. ඔන්න එතුමා කාරණාව පැහැදිලි කළා. දැන් ඉතින් පේනවා වැඩේ කරගෙන යනකොට මුලින් වෙන්න ඕන දේවල් ටික තාම හරියට වෙලා නැහැ. ඒ කියන්නේ ඇලවේල් ටික සුද්ධ පවිත්‍ර කරලා මේ වැව පිලිසකර කරලා හරියට ජලයේ ගබඩා වෙන ජලයේ බැහැලා යන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් වෙලා නැහැ කියන කතාව තමයි එතනින් කියවෙන්නේ. තව වැදගත් කතාවකුත් මෙතන කියවුණා. කවුද මේ වැඩේ කරන්නේ කියලා ඇහුවට පස්සේ ඒකෙදි කියවන මේ පහද්දිම් ගොඩ කිරීමේ මණ්ඩලය තමයි මේ වැඩේ කරන්නේ කියලා. ඒ නිසා අපිට බොහෝ පාර්ශ්ව තියෙනවා මේ ගැන කතා කරන්න විමසන්න. ඔබටත් කතා කරන්න අවස්ථාව තියෙනවා 012 553363 අදත් ඔබට විවෘතයි. Kapan Janata Sevayata dedicated to serve the people. රාගම දුම්රිය ස්ථානය ඉදිරියේදී ජලයෙන් යටවීම අවදානමක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය වැසිවලට ටිකක් මරපතලව වැහැපු අවස්ථාවලදීත් රාගම දුම්රිය ස්ථානයට වතුර ගලාගෙන ආවා. හැබැයි දැන් මේ ආසන්නයේ අක්කර 50ක පහත් බිම් ගොඩ කරමින් තියෙනවා. මේ නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘතීන් කියලා. ඒ අවදානමත් එක්ක මහජනතාවට දැඩි පීඩාවක් ඇති වෙලා තියෙනවා. ඒ ගැනයි අද බැලුම්ගලේ කතා බහ. කතා කරන දෙන්නේ කිනෝ මුලින් කාට දවස්ව දෙන්නේ? රාගම ප්‍රදේශයෙන් ඉන්නවා කතා කරන්න පතිරණ මහත්මිය. අයිබෝවන්. අයිබෝවන්. ඔව් කතා කරන්න. ඔව් කතා කරන්න බෙදස් කියන්නේ. මේ දැන් අපේ රාගම ප්‍රදේශයේ මේ දුම්රිය ස්ථානයේ යටවීම පිළිබඳවත් මේ එතන කානු පද්ධති අවහිරතාවයක් තියෙනවා. මේ ඇලමාර්ගයේ මේවා කිව්වට මේ වතුර බැස යාමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ පොඩි කටකින් තමයි මේ ලොකු වතුර ප්‍රවාහයක් එන්නේ. ඉතින්
මේ ඒවලට නිසියාකාරව මේ රජයෙන් දේවල් කරලා නැහැ ගිය රජයත් මේ රජයත් අනිත් එක ඇවිල්ලා දැන් මේගොල්ලෝ මේ ඕනවට වඩා පසුල මේ උස්සලා තියලා දැන් අපිට දැනගන්න හම්බුණා පරිසර අධිකාරියනොත් මේ මේගොල්ලෝ අරගෙන නැහැ මේව එක පරිසර අධිකාරියන් අවශ්‍යයක් අරගෙන නැහැ අවශ්‍යයක් නැතුව තමයි මේ කොට කරලා දෙන්නේ ඉතින් මේ කොට ගැනීම නිසා මේ අපිට අද ලොකු බියක් තියෙනවා මේ අත්වසින්ම ඔය දුම්රිය මාර්ග ඔය හැම දෙයක්ම යට වුණා මේ වෙල්ලෑ තියෙන කාලේ දැන් අද කොට කරලා තියෙද්දි මේ අපිට යට වෙන්න නැහැ කියලා කාටවත් සාධිකයක් දෙන්න පුළුවන් ඒ තමයි ප්‍රශ්නේ තවත් හිතවතියක් ඉන්නවා වේයන්ගොඩින් කතා කරනවා අයිබෝවන් කියන්න ඔබතුමගේ අදහස අපින් දැකලා තියෙනවා ඔය වේයන්ගොඩ මම ඉන්නේ එනකොට ඔය මේ පාර දිගටම ඇත්තටම පහුගිය කාලෙත් ඔය වතුර ගැලීම තිබුණා මේ 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 සංවර්ධනය කියලා කරගෙන යන මේ වැඩ පිළිවෙලින්ද උතන ඉතරක් නෙමේ හැම තැනම බොහොම අකර තැබ්බවලට මුහුණ දීලා තියෙනවා මේ අහිංසක මිනිසු මේ රට මේ සංවර්ධනය කරන්න ඕන මේ කම්හල් කර්මාන්තශාලාවලින් නෙමේ මේක පුරාණ ඉඳලම මේක මේ ගොවිතැනින් දිනුන විතර රට කුෂිකර්මෙන් දිනුන විතර රට කද කරන්නේ කුෂිකර්මය විනාශ කරලා ඔය ඉඩම් ගොඩ කරලා අහිංසක මිනිසු ගොවිතැනින් දිවත් මිනිසුන්ගේ ගොවිතැන නැති කරලා මේ මේ ජන ජීවිත කඩා කප්පල් කරලා මේ මේ විනාශයක් මේ රටට ඇති කරන්නේ මේක දිනු කරන්න ඕනේ ඔය කර්මාන්තශාලාවලින් නෙමෙයි කුෂිකර්මී කුෂිකර්මී තමයි මේ රටට වැදගත් වෙන්නේ කුෂිකර්මෙන් දිනු කරලා මේ රට නැගිටිනවා මිසක් කිසිම දවසක ඔය සංවර්ධනය කරන ඔය දේශපාලකයෝ කියන අවාසනාවන්ත පුද්ගලයෝ ඔය මේ කරන විනාශේ මේ රටට කවදාවත් නැගිටින්න නම් හම්බ වෙන්නේ නැහැ හොඳයි බොහොම ස්තුතියි එතුමගේ අදහසට ඔය පැත්තට අපි හැරෙන්න දෙන්න ඔව් දැන් මේ රංගන ඉස්සල කිව්වනේ අපි මේ දේවල් මේ කුඹුරු ඉඩම් බවට පත්වලා තිබ්බේ කියලා ඒ කියන්නේ මුලින්ම තිබ්බේ මේ කුඹුරු විදිහට. එතකොට මේ ඉඩම් බොහොම අඩු ගානකට අරගත්තයි කියන කාරණාව තමයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණ කීර්ති චන්ද්‍රප්‍රනාන්ද මහත්මයා සඳහන් කළේ. එතකොට මේ ඉඩම් අයිති තියෙන්නේ ප්‍රදේශවාසීන්ටමයි. ඔය අවත ඒගොල්ලන්ගෙන් අරගෙන තියෙන රුපියල් 2000 3000 වගේ ඉතාමත් සුළු මුදලක් තමයි ප්‍රොජෙක්ට් එක අරන් තියෙන්නේ. එහෙම තියාගෙන මේක ගොඩ කරලා එහෙම මිනිස්සුන්ට ඉතාමත් සාධාරණයක් සිද්ධ වෙනවා. මේක ඉතාමත් පොල්ගොල්ලන ලාභයට අරගෙන මහා පරිමාණ ජාවරමක් කරන්න තමයි මේක යන්නේ. ඒකට තමයි මේ ගම්වාසීන් හැටි අපි සියලු දෙනාම විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේක ජනතාවගෙන් ගත්ත එක ඉඳන් ජනතාවට වැටේ මේ කාටවත් නැති සංවර්ධනයට කිසිසේත්ම අදාළ නැති මධ්‍යම ප්‍රාන්තිකයේ නිවාස තනන්න. අනිත් එකේ නිවාස තනීමේදී නිවාස දෙන්නේ කාටද කියලා කවුරුත් දන්නවා. ඉතාමත් දේශපාලන හිතෝතුන්ට කියලා බාදෙන්නේ. ඉතින් ඒ නිසා සහ ජනතාවට තමුන්ගේ ඉඩම් අරගෙන මේ කරන මංගොල්ලට සම්පූර්ණ ජනතාව විරුද්ධ ජනතාවට මේකින් කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අතර මේ මන්ත්‍රීවරයා පවා මේ ගම් වතුරෙන් යට වුණ කෙනෙක් මේ එතුමගේ මේ අත්දැකීම එතුමා අපිත් එක්ක බෙදා හදාගත් අවස්ථාවක් රාගම නගරය යට වෙනවා මේ ගොඩගිරියේ පවා රාගම නගරය හිතන්නේ බැරි පිළිවෙලට යට වෙනවා මේ ප්‍රදේශ ගණනාවක්ම කෙවල් 500ක් කියන අධික ප්‍රමාණයක් තියෙනවා මේ ප්‍රදේශයේ මේ සියල්ලම යට වෙනවා අනිවාර්යයෙන්ම අපි අත්දැකීම ලබලා තියෙනවා පහුගිය මේකද අදින් ගොඩ කරලා තියෙද්දි ඒ නිසා මේකට ජනතාව දැද්දස විරුද්ධ වෙනවා මට පුද්ගලිකවත් අපි ඒ අත්දැකීම ලබන්න සිද්ධ ලැබුණා 2010 ගලපු ගම් වතුරෙන් මේ ගොඩගිරිය මත පස්සේ 2010 ගලපු මේ වර්ෂාව සමගම ගම් වතුර ගලා අපේ අපිට පවා ඒ අද්දකම දිලි සිද්ධ වුණා අපිට අපේ අම්මා රසිනීපයි අපිට ගෙවල් යට වුණා අපිට බරමුට්ටු අපේ ගෙවල් අහල පාල ඔක්කොම අපේ ඥාති වෙන්නේ අපේ හිත අහල බාල අසල් දැසි සිවිල් දිනාම බරමුට්ටු කරේ ගහගෙන යන්න සිද්ධ වුණා ගෙවල් දොර ලක්තර ගාලා ඒක ඒ දවස් ගණනාවක් අපිට ඒ දෙයට යට වෙලා ඉන්න සිද්ධ වුණා අපිට ගණේ මුල්ලෙන් හිතුවද කින දුරකටනේ අයිබෝන් අයිබෝන් බොහොම ස්තුති ඇත්තටම රාගම ඉතාම සුවිශේෂී නගරයක් උතුරු කොළඹ මහරෝහල පිහිටි ස්ථානය මේක දැන් වසර ගණනාවක සිට යට වෙනවා. උකට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ ඔය මුතුරාජවෙල මෙහා කෙරවල තමයි ඔය තියෙන්නේ සීමාව. ඔය මුතුරාජවෙල සීමාව ගොඩ කරලා ඇති වෙච්ච සාපු සංකීර්ණය තමයි ප්‍රධානම හේතුව. ඉන් අනතුරුව වටේටම බැලුවොත් පෞද්ගලික රෝහල්, ටියුෂන් පන්ති ඒ අනාදි වශයෙන් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් ගොඩනගලා තියෙනවා ඔය මුතුරාජවෙල හරස් කරලා. ඕක ඒ පැත්ත මේ පැත්ත පෙරලෙන දේශපාලනය තුලින් සිද්ධ වෙච්ච දෙයක්. රාගම නගරය රැක ගැනීමට කටයුතු කරතු අධිකර ජනාධිපතිතුමා පවසන අන්දමට කුඹුරු ගොඩ කැරීම ගැටලුවට හේතු වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ නිසා ඒ වහම නවත්තන්න අධිකරු ජනාධිපතිතුමා අවධානය යොමු වෙන්න ඕන බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. හරි. දැන් දිනිත ඊළඟට කොයි පැත්තටද අපි අපි දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කරාට පස්සේ මේ තත්වය සම්බන්ධයෙන් වග කියන්න ඕනේ පහත් බිම් ගොඩ කිරීමේ සංවර්ධන මණ්ඩලය කියලා කිව්වා. එතකොට දැන් පහත් බිම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල පනත යටතේ ආරම්භ වෙච්ච සංස්ථාව තමයි ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව. එතකොට මේ සංස්ථාව යටතේ තමයි මේ අදාළ ගොඩ කිරීම එහෙම නැත්නම් උන් සඳහන් කරන විදිහට සංවර්ධනය කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒකේ සභාපතිතුමාව අපි සම්බන්ධ කරගන්න හිතුවා. මොකද්ද මේ සිද්ධ වෙන කාරණාව
නිසා මේ ජනතාව මේ තරම් මේ සම්බන්ධයෙන් විරෝධයක් දක්වන්නේ ඇයි කියන කාරණාවත් එක්ක. එතුමා තමයි WMAS ඉද්දවෙලා මහත්මයා. ඉදම් සංවර්ධනය කිරීම කියන එකේ පරමාර්ථය මොකද්ද? කොයි වගේමද ඒක සංවර්ධනය කිරීම කරන්නේ? අපේට තියෙන ප්‍රධානම රාජකාරිය තමයි අපේ සංස්ථාපිත කරුණානුව විශේෂයෙන්ම රෛ වතුර නැත්තම් ගම් වතුර පාලනය කිරීම. ඒ සඳහා ඇලමාර්ග නිසියාකාරව නඩත්තු කරලා ඒ ඇලමාර්ග ආශ්‍රිත මුඩුබිම් පහත්බිම් ඒවා සංවර්ධනය කරලා වතුර රඳන්න පුළුවන් ආකාරයෙන් පවත්වාගෙන යන එක ප්‍රධාන කර්තව්‍යය හැටියට යොමුනේ. ඒ අතරතුරේදී අපි සමහර ඒ වගේ පහත්බිම් අපි සංවර්ධනය කරනවා, විශේෂයෙන්ම වහජනතාවට සහ මානසික සුවය සඳහා කෘතා කවයන් නැති කිරීමෙන් වගේ දේවල් වලින් අපි ඒවා පාවිච්චි කරලා වතුර ආවත් රඳන්න පුළුවන්. ඔන්න දැන් මේ කටයුත්තේදී මේ ඇවිදීමේ මන්තීරු ඒත් එක්කම ළමා ක්‍රීඩාංගන මේ සියල්ල හැදෙනවා ජනතාවගේ සුබසිද්ධිය උදසා තමයි මේ හැදෙන්නේ. මොකද ජනතාවට මේ හොඳ නිරෝගීව ඉන්න පුළුවන් ය මෙවැනි කටයුතු වලින් ළමයි සෙල්ලම් කරාන් පස්සේ ජොගින් පාත්තයක් හැදුවට පස්සේ ඉතින් මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ තුලින් මිනිසුන්ගේ සුවතාවය වැඩි වෙනවා කියන එක තමයි එක පැත්තකින් අදහස වෙලා තියෙන්නේ. ඔව් හැබැයි අපි දැන් තරමින් රංගන මට පොඩි අවස්ථාවක් දෙන්න. දැන් රාගම නගරේ එක තැනක නෙමෙයි කිසිම දෙයක් තියෙන්නේ. එක එක තැන් වලට යන්න ඕනේ. එතකොට පොදු වෙළඳපළ වෙන තැනක, එතකොට දුම්රිය ස්ථානයේ තව තැනක, රෝහල් තව තැනක, එහෙම එහෙම තමයි තියෙන්නේ. හැබැයි දැන් මිනිස්සු කියන විදිහට ඒගොල්ලෝ සෑහෙන ගැටුරු රසකට මුණ පාලා තිනවා මේ සිද්ධිය නිසා. අනිත් එක තමයි රජයේ ආයතන එකම තැනක නෙමෙයි පිහිටලා තියෙන රාගම ප්‍රදේශයේ. ඒතකොට ඒකත් ගැටලුවක්. හැබැයි දැන් මේ ගැටලු සියල්ලම තියෙද්දි ශරීර යෝගතාව ගැන හිතලා එහෙම වැඩක් කරන එක ඉතින් කමක් නැහැ. ඒක සංවර්ධන කටයුත්තක්නේ. හැබැයි දැන් අපි අහලා බලුවා සභාපතිවරයාගෙන් මේට එහා ගිය දෙයක් අපිට කරන්න බැයිද රාගම නගරයට කියලා. රාගම නගරය අරගත්තොත් එහෙම ඊට වැඩිය එහා ගිය දේවල් ටිකක් රාගම නගරයේ සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවනේ. විශේෂයෙන්ම බස් ස්ථානවල සහ නගර සංවර්ධන සලස්සේ යටතේ රාගම ප්‍රදේශයත් සංවර්ධනය කිරීමේ මහා පරිමාණ සලස්සන ඇතුළත්. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙනම ඒ වෙනුවෙන් නගරයේ සංවර්ධනය කිරීමේදී මෙයා කටයුතු සම්පාදනය කරන ඒකේ මූලික පියවරක් අවශ්‍ය තමයි. නගරයේ ජලයෙන් යටවීම මුලින්ම ඉවරලා ඉන්න ඕනේ. ඒ සඳහා තමයි අත්‍යවශ්‍ය මාර්ගය. ඉතින් ජලයෙන් යට වෙනවායි කියලා ඌක ගොඩ කරලා හරියන්නේ නැහැ සභාපතිතුමා. දැන් ගොඩ කරන්නේ නරක වචන කියන්න යන්න එපා දිනිත කතා කරනකොට. මේක ගොඩ කිරීමක් නෙමෙයි, මේක සංවර්ධනය කිරීමක් කියලා නිවැරදි වෙන්න ඕනේ. කියන්නේ ඔයාගේ වචනෙන් විතරකුත් නෙමෙයි ඒක නිවැරදි වෙන්න ඕනේ. ඒ වැරද්දුනා නම් දිනිත හදාගන්න මේ ගොඩ කිරීම කියලා වරදක් කරා නම් මේක සංවර්ධනය කිරීම කියලා හදාගන්න. හැබැයි මේක ප්‍රායෝගිකව එතන වැඩේ වෙනකොටත් මේක එහෙනම් ගොඩ කිරීමක් නෙමෙයි නිසියාකාර විධිමත් සංවර්ධනයක් වෙන්නයි ඕනේ. ඔව් දැන් ජයල ප්‍රාදේශීය ලේකම්තුමානේ ওই ඉඩම් වල බලධාරියා අතරම අපි දන්න විදිහට අපි කතා කරලා බැලුවා ජයල ප්‍රාදේශීය ලේකම් DMSP ජයසුන්දර මහත්මයාට මොකද්ද මේ කියන කතාව ඇත්තටම මේ සංවර්ධනයෙන්ද ගොඩ කිරීමක්ද සිද්ධ වෙලා තියෙන්නේ එතුමන්ලා දකින විදිහට කොහොමද මේ තත්ත්වය කියලා ජනතාව හඬ නගන කාරණාවේ සාධාරණත්වයක් තියෙනවද? විසුද්ධ අවශ්‍යතාවය තියෙන සංවර්ධන කටයුතු නවත්තන්න නෙමෙයි. ඒගොල්ලෝ තවදුරටත් යට වෙන එක වළක්ව ගන්න. ඒ ඒ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා නම් සංවර්ධන කටයුතු සඳහා ජනතාව විරෝධතාවයක් නැහැ. යටවීම සම්බන්ධයෙන් තමයි ඔය ව්‍යාපෘති ඇත්ත වශයෙන් මූලිකවම ඔක ඩිසයින් වුණේ. වතුර පාලනය තමයි අංක එක. එතකොට ඒ රාගම් ප්‍රදේශයේ ගම් වතුර පාලනයේද එක විසඳුමක් විදිහ තමයි ඔය ව්‍යාපෘතිය කරන්නේ. සාමාන්‍ය ඉඩම් මට්ටමට ගොඩ කිරීමකුත් කරනවද? ඔව් ඔව් ගොඩ කිරීමක් වෙනවා. දැන් ඇලප් මාර්ග පද්ධතිය මුලින් හදලා ඉවර කළාද ගොඩ කිරීම කරේ නැත්නම්? ඇත්තටම වතුර ගලාගෙන මාර්ගයේ දවස් සකස් කරනවා. ඒකත් වෙන් කළා තිබුණා. හැබැයි ප්‍රශ්නේ තිබුණේ මේ වැරේ වැඩ කටයුතු අවසන් කරන්නේ නැතිව ගොඩ කිරීම කටයුතු වලට ගිහින් තිබිච්ච එක. ඒ නිසා තමයි ජනතාවගේ විරෝධයක් ආවේ මේ මේ මෙහෙම මේ තත්ත්වය තිබුණොත් එහෙම අපි අපි විරෝධය තොඩා යට වෙනයි. අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුංගලා ලංකාවේ උතුරු දුම්රිය මාර්ගයේ උඩරට රජරට සහ පුත්තලමාදී දුම්රිය මාර්ග ගණනාවක්ම රාගම දුම්රිය ස්ථානයේ හරහා තමයි ගමන් කරන්නේ. මේ රාගම දුම්රිය ස්ථානයේ ආශ්‍රිතව දුම්රිය මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් තියෙනවා. මේ වන විට මේ ආසන්නයේ සිදු කරමින් තියෙන අක්කර 50ක භූමියක කරන ගොඩ කිරීම, එහෙම නැත්නම් නිලධාරීන් කිනි විදිහට සංවර්ධනය කිරීම, ඒ කාරණාව ගැනයි අද බැලුම්ගලේ කතා බහ. අපිට දුරකථනයෙන් ඉන්නවා හිතවතෙක් අයිබවන්. අයිබෝවන් කුරුණෑගලින් අතුල හේමන්ත. විශේෂයෙන්ම නෙට් FM බැලුම්ගලින් හෙළිදරව් කරනවා මාධ්‍ය වගකීම අතට අරගෙන බොහොම ස්තුතියි. ඒ වගේම තමයි පාලකයා දූෂිතය වෙනකොට ඒ පාලක දූෂිතයා විසින් රටේ පරිපාලනය ලේකම්වරු සභාපති ආයතන බලධාරීන් දූෂිතය වලල්ලක් රට පාලනය කරනවා. පාලක දූෂිත වලල්ල, පරිපාලන දූෂිත වලල්ල. ඒසත් රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ. මේ දූෂිත වලල්ලට රට බාර දීලා රට පරිසරයවත් මූල්‍ය වෙනවා තාර්කිකව ගන්න බෑ. ඒක තමයි මූලික සාධකය. ඒ නිසා
මේ දූෂිතයන් රට වනසනවා පරිසරයත් වනසනවා ජනතාවත් වනසනවා මේ බලය දීම තමයි පරිපාලන බලය රටේ පාලකයාට දූෂිත පාලකයන්ට බලය දීම තමයි හේතුව ඒ නිසා පර්මාදර්ශී නායකත්වයක් රටට අවශ්‍යයි හොඳයි අපිට නැත්තම් ඉතින් ඕකනේ අපිට කාලාන්තරයක් තිස්සේම හතර දින ප්‍රශ්නයක් තමයි ඉතින් ඔය දේශපාලනඥයෝ වගේම අපේ ආයතන පරිපාලනය කරන බලධාරීන්ගෙන් හරියට රාජකාරී නොවීම එක පැත්තකින් තවත් වෙනවා ජාවාරම්කාරයෝ තම තමන්ට ඕන විදිහට මුරු ගොඩ කරනවා ඉඩම් ගොඩ කරගන්නවා වැලි ටික ගොඩ දාගන්නවා පස් ටික කපා ගන්නවා ගල් කොරියෙන් ගල් ටික කඩා ගන්නවා නීති විරෝධී වැඩ ඕන තරම් වෙනවා ඉතින් මේ සියල්ලම අවසානයේ ප්‍රතිඵලයක් විදිහට අපේ පරිසර පද්ධතියට වගේම මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට තමයි මේ බලපෑම වෙලා තියෙන්නේ ඔව් දැන් මේ අදාළ සංවාදනයෙන් පස්සේ ගැටලුවක් මතුවෙන්නේ නැද්ද කියන කාරණාව තහවුරු කරගන්න එපාය එතකොට දැන් මිනිස්සුන්ගේ ඉඩම් අරගෙන ඒවා පවරගත්තට පස්සේ රජයට අවශ්‍ය විදිහට සංවර්ධන කටයුතු කිරීම ගැටලුවක් නැහැ. සංවර්ධනය කිරීම සම්බන්ධිනුත් අපිට ගැටලුවක් නැහැ. හැබැයි ඒ කටයුතු සර්වසාධාරණව කරනවාද කියන කාරණාවත් සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව තියෙන්නේ. එතකොට සංවර්ධනයෙන් පස්සේ ඇත්තටම රාගම නගරය යට වෙන්නේ නැද්ද? සහතිකයක් දෙන්න පුළුවන්ද කියලා අපි අහලා බැලුවා. පහත්බිම් ගොඩ කිරීමේ සංවර්ධන මණ්ඩලයේ එහෙම නැත්නම් ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයාගෙන්. එතුමා දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක්. එතුමා සඳහන් කරේ එතන සංවර්ධන කටයුත්තක් සිද්ධ වෙනවයි කියලානේ. එතකොට ওই සංවර්ධන කිරීමත් මේ දේවල් යටවීමක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔබතුමාට ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්න පුළුවන්ද? අපි නේද දැන් ඔබතුමිය ඔයතරම් කාරණා දන්නවා නම් මේ ඉඩම් කොට කිරීමේ සංවර්ධනය කිරීමේ සංස්ථාව තමයි විශේෂඥ දරමක් සහිතව ඉඩම් සංවර්ධනය කරන්න පුළුවන් තියෙන ආයතනය. අපේ සිය සඳහා අවශ්‍ය සියලුම පුහුණු ශ්‍රමිකයන්ගෙන් සමන්විත ආයතනයක්නේ. ඒත් අපි විද්‍යාත්මක සහ ඉංජිනේරීමය අධ්‍යයනයක් කරලා තමයි සම්බන්ධන කටයුතු කරන්නේ. එහෙම නැතුව මේ අවිධිමත් සංකාරයෙන් කරන සංවර්ධනයක් නෙමෙයිනේ. ඇයි අපි වෙනම ගලක්කාරන් ඒවක්කාරන් මොකද නිසි පරිදි සඳහාගෙන සඳහා ඒ ඇලමාර්ග දියුණු කරන්නේ ගලාගෙන සඳහා. ඉතින් ඒක තුළ අපි මිනිසුන්ට ශරීර සුවය පිණිසත් යම් දෙයක් කිරීමක් ඒ තුළ කරන්න තමයි බලාපොරොත්තු වෙන සංස්ථාවක්. ශරීර සුවය ගැන තවත් කොහොමද කතා කරන්නේ ගංවතුරක් ගන්න වෙලාවට මේ ප්‍රදේශ තියෙන රෝහල නිකුත් කර්මාන්ත ශාලා මේ සියල්ලේම තියෙන අපද්‍රව්‍ය සියල්ලම මේ අම්මුන්ගේ ගෙවල් වලට තමයි එන්නේ. ඉතින් එහෙම වුණාම පස්සේ මේ හදන සුවතාවය මොකක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද බඩේ ඇවිලෙන ගින්න ගැන දන්නේ ගින්න තියෙන කෙනානේ. ඉතින් දැන් වැඩේ තියෙන ප්‍රාදේශීය ලේකම්තුමාට මේක ගැටලුවක් බවට පත් වුණානේ පහුගිය කාලේ. එතකොට දැන් එතුමගෙන් අපි අහලා බැලුවා. දැන් මෙතුමා සඳහන් කර අපේ සභාපතිතුමා නියම තාක්ෂණයෙන් තමයි මේ යුත කරන්න කියලා. එතකොට ප්‍රාදේශීය ලේකම් තුමාගෙන් අපි අහලා බැලුවා කොහොමද තත්වය කියලා. සාමාන්‍යයෙන් ආරම්භක අවස්ථාව වෙන්න ඕනේ ඇල හදන වෙලේයි වැව හදන වෙලේයි නේද? ඔව් ඔව්. එතකොට ඒක තමයි පළවෙනි දේ. මොකද මේ ගම් වතුර අවස්ථාවක පාවිච්චි කරගන්න වෙන්නේ ඇල මාර්ගනේ. දොර කිරීම කියන එක තව අවියදක් නිසා මේ ගම් වතුරක පාලනයේද ගෞවින එකක් නෙවෙයි. අත් වශයෙන්ම ඔකට ඉඩම් අත්පත් කරගත්තත් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ප්‍රාදේශීය ලේකම් වරයා විදිහට මම තමයි ඉඩම් අත්පත් කරගැනීමේ නිලධාරියා. ඒතර ඉඩම් අත්පත්ලා දුන්නත් මේ ඉඩක අත්පත් කරගන්නේ මොන කාර්යයටද ඒක මොන මේ විදියටද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා අපිව දැනුවත් කරලා තියෝන්නේ නැහැ. කරන එක ඒගොල්ලෝගේ වගකීම. ඉතින් අන්තිමට වැඩිහත් කරනවෙන්නේ අපි තමයි. එතුමගේ අසරණකමත් අපිට තේරෙනවා. මේ ගැන කතා කරා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහත්මයා. නැහැ ඇත්තටම ඉස්සෙල්ලාම ඇලවේලි ටික සුද්ධ කරලා කපන්නට ඕන එක ප්‍රධාන වශයෙන්. එතන තියෙනවා ගඟක් වගේ කපපු මීට අවුරුදු ගණනාවකට කලින් කපපු මේක. ඒක සම්පූර්ණ සුද්ධ වෙලා එතන තියෙන අන්තිමටම එන ස්ථානේ බොටල් නෙක් එකක්. يعني ඒක කුඩා වෙනවා. ඒක ලොකු වෙන්නට ඕන. ඊට පස්සේ වතුර ගලාගෙන නැද්ද කියලා අපි වැසි කාලෙකදී බලන්න ඕන. මොකද අපිට දැන් සමහරක් වෙලාවට මේක මේ ඇලවේලි ටික සුද්ධ කරලා ඇලවේලි ටික කැපුවාගෙන් පස්සේ අපිට තීරණයකට සහ නිගමනයකට එන්න බෑ මේ අටවීම සම්පූර්ණ නතර වෙයි කියන කාරණේ. ඊට පස්සේ සංවර්ධන කටයුතු කරාට කමක් නැහැ. මොකද ඔතන සංවර්ධන කටයුතු කරලා එතෙන්ටත් පිට ජනතාව සහ අනිකුත් කණ්ඩායම් ඇවිල්ලා ඒ අයත් අපහසුතාවය ලක්නොත් මේක මේ සංවර්ධනය කොයිතරම් ඵලදායිද කියන පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් එහෙම කතාවක් තමයි මන්ත්‍රීතුමා කියන්නේ. විශේෂත්වය තමයි රංගන මේ සම්බන්ධයෙන් ওই ගැටලුව සම්බන්ධයෙන් ඇත්තටම මේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය මේ වෙනකොට මැදිහත් වෙලා තියෙනවා. ඉතින් දැන් ඒකත් සතුටට කාරණාවක්. එහෙම දේශපාලන අධිකාරිය හරි මැදිහත් වෙලා ජනතාවගේ පැත්ත ඇත්තටම අරගෙන කතා කරනවා නම් ඒක ගැන බොහොම සතුටුයි අපි. අසතුටට කාරණාවක්ත් තියෙනවා. ඒ තමයි දැන් මේ ජොගින් පාත් එකක් සුවතා මන්තිරු ඒත් එක්කම ළමා ක්‍රීඩා පිටි හදනවා කියන එකක් නේ මෙතන තියෙන්නේ. හැබැයි මීට යටින් මීට හොරෙන් හදාගෙන යන තවත් ව්‍යාපෘතියක් ඒකනත් අපි ඇහුවා අර සභාපතිවරයාගේ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ හැකියාවක් තියෙනවද? මෙහෙමයි නිවාස
ව්‍යාපෘතියක් ඉදිකිරීම සිදුවන්නේ දෙවැනි වියවර වශයෙන් දැනට අපි කරන්නේ පළවෙනි ව්‍යාපෘතිය හැටියට දැන් මම ඔබතුමීට පැහැදිලිව කිව්වනේ පළවෙනි කාරණාව හැටියට මේ ඉඩම් අපි විශේෂයෙන්ම රාජගම ඔය ප්‍රදේශයේ පවරාගෙන තියෙන සංවර්ධනය කරනවා ඒ සංවර්ධනය කියන්නේ ඊට වර්ගියද ආයතන හැටියට අපි වගකීමක් තියෙනවා ගම් වතුර සහ රැහි වතුර පාලනය කිරීම ඒ සඳහා විධිමත් සලස්මන් සකස් කළ එකතාවශ්‍ය කටයුතු මූලිකව කරලා තමයි දෙවන අධ්‍යයනයේදී අනෙක් සංවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ. ඔව් හැබැයි දැන් වැඩේ තියෙන්නේ ඔබතුමාලගේ ওই කටයුතු සම්බන්ධයෙන් පහුගිය දවසක ජනතා විරෝධයකුත් එල්ල වුණානේ. ප්‍රදේශයේ ජනතාව කියන්නේ එතන සෑහෙන අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. දැන් ඔබතුමා කිව්ව විදිහට ওই තාක්ෂණික ක්‍රමවේද කිසිම දෙයක් පාවිච්චි කළා නැහැ. වැරදි ආබෝධයක් ඇති කරගන්න තමයි ගමේ ජනතාව ඒක අතර තෙල්න්නේ. අපි ඒ නිසා මේ වෙනකොට රස්සීන් සාකච්ඡා මට්ටම් දෙකකින් පාස් කළා. අපි ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පළාතේ දේශපාලන නායකත්වයේ ඇතුළුව දැනුවත් කිරීම කටයුතු කරලා තියෙනවා. අපි ඒ වගේම ඉදිරියේදී මොනවා සංවර්ධන කටයුත්තක් කරනවා නම් ඊට පෙර ඒ අදාළ සැලසුම් සමග ජනතාවට දීලා දෙන්න මෙතරම් මේක අපි කරන්න යන්නේ කියන කාබෝල කරනවා. වැඩේ කරාට පස්සේ ඉතින් ආයි කියලා වැඩක් නැහැනේ කියන දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැනේ මේ කරපු කටයුත්ත ගැන වැඩේ කරන්න කලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙනුවත් කළාද කියලාත් අහලා බලව ප්‍රාදේශීය ලේකම්තුමාගේ ඔබතුමාලට දැනුම් දීලා තිබ්බද මුලින් වැඩේ කටයුතු කරලා තමයි ඊට පස්සේ ගොඩ කිරීම කරන්නේ නෑ ඒ අවස්ථාව වෙනකොට අපි දැනුවත් වෙලා තියුන්නේ නැහැ මොකද්ද ප්‍රොජෙක්ට් එකේ මේ තත්ත්වය කියලා ඒතකොට ඇයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරලා නැත්තේ ඒ සම්බන්ධයෙන් ඒක තමයි ඒගොල්ලෝ වර්ධේක තමයි ගොඩකිරීම කරන භූමිය මොකද මොනවටද යාලා යොදව ගන්න කියලා අපි තාම අපිට කියලා නැහැ ජනතා සේවයට dedicated to serve the people ඔබතුමාද මේ සම්බන්ධ මේ බාරව ඉන්නේ ඒක අපි ඩයිනටික් ඩිසයින් එක තමයි කරන්නේ ඒකෙන් අවුරුදු 10ක් වගේ ඒ කියන්නේ අතෝ ඒක නම් තමයි මේක ඉන්නේ දැන් ඒ උව ටික තියෙනවා ඒක රැලවන් තියෙන්නේ කොහොමද ෆයිනල්ස් කරලා තියෙන්නේ මොකද්ද සාමාන්‍යයෙන් හැදෙන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ ඒ කියන්නේ දැන් ඔතන දැන් කොමන්ස් එකක් ඇතුළත දැන් අර මිහා පැති අර මිහා මේ කඩවත් වගේ මේ ෆුඩ් පාත් එකක් ඇදෙනවා ඒත් ඇතුලේ අකරිකා මානක වගේ ගැල්ලක මේ කියන ප්‍රීකාක් එතකොට පොඩි ග්‍රවුන්ඩ් එකක් අන්න ඒ වගේ කොට ඇදෙනවා ඒ අතරම මේ අර මිහා පැති මේ ඉස්සරහට මම හිතන්නේ ඒක හිතනයි අර ඒ කියන්නේ කොමන් ෆැසිලිටි විදිහට අර ඕපන් ජිම් එකක් අන්නේ ඒ වගේ එකක් එනවා. ඊට ඒ තමතරව හවුසින් ප්‍රොජෙක්ට් එකකුත් එනවා ඒ අතරේ. ඔය නිවාස ව්‍යාපෘතිය ඒත් එක්කම ඔය සුවතා මන්තිරුත් එක්ක කරන ඉදිකිරීම කරන්න මේ වන විට අක්කර 50ක විතර ඉඩමක් ගොඩ කරමින් පවතිනවා. ඒ ඉඩම ගොඩ කරාන් පස්සේ දැඩි අවධානමක් එල්ල වෙනවා ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ග ගණනාවක් ගමන් කරන රාගම දුම්රිය ස්ථානයේ ආසන්නේ දුම්රිය මාර්ගයේට. ඒ අවධානම ගැන තමයි අද බැලුම්ගල යනවරණේ. ඔව් අපිත් එක්ක මේ කතා කරා ඊට පස්සේ සජීව ශාමික රැත්තරම දැන් මේ ප්‍රදේශ තෙත්බිමක් නිරංගන. එතකොට මේ තෙත්බිමක තියෙන වටිනාකම මොකක්ද කියලා අපිට මේ අවධාරණය කළ යුතු කාරණාවක් නේ මේක. එතම තමයි පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂවරයා. තෙත්බිම පරිසර පද්ධති කියලා කියන්නේ විශේෂයෙන්ම අපේ පරිසර පද්ධතිවල කාර්යභාරයන් ගණනාවක් වෙනවා. එකක් තමයි අධික වර්ෂා ජලයක් රඳවා තබා ගැනීම හැකියාව. සාමාන්‍යයෙන් අපි ඒක හඳුන්වනවා තෙත්බිමක් කියලා. කියන්නේ ස්පොන්ජ් එකක් වගේ විශාල ජල ධාරිතාවක් රඳවා තබා ගැනීම හැකියාවක් තියෙන විශේෂිතම පරිසර පද්ධතියක්. ඉතින් මේකදී මෝසම් සුළං මගින් අරගෙන එන වර්ෂා අතිරික්ත ජලයේ විශාල ප්‍රමාණයක් රඳවා තබා ගැනීම හැකියාවක් මේ තෙත්බිම පරිසර පද්ධතිවලට තියෙනවා. ඒ විතරක් නෙමෙයි වර්ෂාවෙන් පස්සේ නියං කාල දිනයක් පවතින කාල පරාසය තුළදී ක්‍රමක්‍රමයෙන් පසට එහෙම නැත්නම් උල්පත් වලට රඳවා තබාගත් ජලය ක්‍රමානුකූලව මුදා හැරීම සිදු කරන්නේ තෙත්බිම් පරිසර පද්ධතියේ. ඒ විතරක් නෙවෙයි තෙත්බිම් පරිසර පද්ධති කියලා කියන්නේ අනිත් පැත්තෙන් තවත් වැදගත්කම් ගණනාවක් තියෙනවා. ඒ තමයි රොන් මඩ පෙරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම. ඒ වගේම ජලයේ තියෙන බොහෝ ලවණ වර්ග ඉවත් කිරීමේ කාර්යභාරය ඇතුළුව කාර්යභාරයන් ගණනාවක් මේ තෙත්බිම් පරිසර පද්ධති වලින් කරනවා. ජීවි විශේෂවල ජීවන චක්‍රයේ මූලික අවස්ථා ප්‍රධාන වශයෙන්ම ගත කරන්නේ තෙත්බිම් පරිසර පද්ධතියට. ඒ වගේම ගම් වතුර පාලනයේදී ඒ වගේම ජල සුරක්ෂිතතාවයේදී ඉතාම වැදගත්කමක් කරන පරිසර පද්ධතියක් විදිහට තමයි තෙත්බිම් පරිසර පද්ධතිය හඳුන්වන්න පුළුවන්. ඇත්තටම එතුමා සඳහන් කරන විදිහට මේ වගුරුබිමෙන් පහත්බිමෙන් අතිවිශාල මෙහෙවරක් සිදු වෙන මොකද ජෛව විවිධත්ව පද්ධතියේ. හොඳ උදාහරණයක් තමයි මේ මෑතකදී හමු වුණ ලෝකේ විශාලතම කිඹුලා. ඉතින් මෙතන මේ අදාළ මේ භූමියේ තමයි ලෝකේ විශාලතම කිඹුලා ඉඳලා හමුුනේ. ඉතින් ඒකෙන්ම පැහැදිලි පේනවා කොච්චර නම් ජෛව විවිධත්වයට ඉඩක් තියෙන සතුන්ට වාසය කරන්න පුළුවන් ඉඩක්ද අද මෙහෙම විනාශ වෙලා තියෙන්නේ කියලා. ඔව් දැන් මේ සංවර්ධනය කිරීමේ අරමුණ
ගනිමින් මේ කටයුත්ත කරනවා. හැබැයි අපි මුලින් සවන් දුන්නු හඬපටවලට අනුව යම්කිසි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. අශ්වයා ගියාට පස්සේ ඉස්සාලේ වහල වැඩක් නැහැ. ඒකයි අපි මේ කියන්නේ මේ සජීව චාමිකර නැවත. තෙද්දින් පරිසර පද්ධති ගොඩ කිරීමට ලක් කිරීම, ඒ වගේම තෙද්දින් පරිසර පද්ධති ඛණ්ඩනය කිරීමට ලක් කිරීම මේ කියන කාර්යයන් වලදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ වැසි ජලයේ අතිරික්ත වැසි ජලය රඳවා ගැනීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ වගේම රොම්මඩ පෙරීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ විතරක් නෙවෙයි නියං කාල ගුණයක් පවතින කාලවකවානුව තුළදී උල්පත් වලට සමානුකූලව ජලය කාන්දු කිරීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ වගේම තෙද්බිම ආශ්‍රිතව ජීවත් වෙන පක්ෂි විශේෂ වලට රැකවරණය සම්පූර්ණයෙන්ම නොමැති වෙලා යනවා. අනිත් පැත්තේ චක්‍රීය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. අනිත් පැත්තෙන් බොහෝ පහත රට ප්‍රදේශවල ජීවත් වෙන සත්ත්ව විශේෂ විශේෂයෙන්ම තෙද්බිම ආශ්‍රිත සත්ත්ව විශේෂ වල බොහෝ වීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. අතුර තර්ජන ඇති වීම, ඒ වගේම ජල අර්බුද ඇති කිරීම තත්ත්වයට මේ තෙද්බිම් ගොඩ කිරීමේ තත්ත්වය ප්‍රසාදක වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම ජෛව විවිධත්වයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට පවා මේ තෙද්බිම් ඇති කිරීම ප්‍රධාන වශයෙන්ම බලපාන. දැන් ඉතින් අපි ආයෙත් කියන්නේ නැහැ මෙතන ඉඩම් ගොඩ කරලා කවුරු හරි ගොඩ යන්න හදනවා කියලා කියන්නේ නැහැ. හැබැයි මේක සංවර්ධනය කරනවා කියලා නිදහසේ ජීවත් වෙන මිනිසුන්ගේ තියෙන එදිනදා ජන ජීවිතය විනාශ කරන්න එපා කියන පණිවිඩ දෙනවා. වගේම අවධාරණය කරන්න ඕනේ කාරණාව තමයි ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ග ගණනාවක් ගමන් කරන මේ රාගම දුම්රිය ස්ථානයේ අවට මේ දුම්රිය මාර්ග ටික නැවත ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් තියෙනවා. අපි ඉදිරියේදී බලමු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා ඉඩම් ගොඩ කිරීමේ එහෙම නෙවෙයි නැත්තම් සංවර්ධනය කියලාම කියමුකෝ. සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මේ ආයතනවල ඒත් එක්කම ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතුළු බලධාරීන් වගේම අද බැලුම්ගල අහගෙන ඉඳපු මේ ගැන වග කියන්න ඕනි රටේ පරිසරය සම්බන්ධයෙන් වග කිය යුතු උදවියගේ අවධානය යොමු වෙයි කියන බලාපොරොත්තුවත් එක්කයි අපි සමුගන්නේ. මේ පරිසර ව්‍යසනය නැති කරගත්තේ නැත්තම් මහා පරිපාලන ඉදිකිරීම කරන්න අපිට බිමක් නැති වේවි. ගින්ගෙන් නම් සුබ දවසක්. මම රංගන. මම දිනිතා. මට නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට නොයා ඉන්නයි තිබුණේ. ඔබේ මිතුරන් රැකගන්න. කාටවත්ම නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න දෙන්න එපා. නීති විරෝධීව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියොත් ඔබ හසු වන අතර ආපසු ලංකාවට හරවා එවනු ලැබේ. ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.